कालो फोंसेका महात्म्य बहुत एंगुलडी के नियम रखते हैं। ये महात्म्य किए ना इसमें बौद्ध कटयुत्तक मन्नतो करण बैर के अपि हनु ऐ ओन तेन कियन्ने कालो अयन्ते धम्म श्रवण कालो केला कियनवा केला तुमा कियन एवं हंगीमक तुमा तुले तियन ए निसा ओनेम तेनकट सुदुसु ओनेम केनकट आदर्श ओनेम केनकट अववादे सपयंत හැමතිස්සෙම අවස්ථාව සොයාගෙන ඉන්න කෙනෙක් මා පළමුවෙන් මාගෙන වචනයක් කියන්න වෙනවා මා මේ ප්‍රධාන අදහස් කීපය කොහොම හරි කියන්න අදහස් කරනවා මා සකස් කරලාපු නමුත් ඊට ඉස්සෙල්ලා පූර්ණතාව වශයෙන් කියන දෙයක් තියෙනවා මේ බුද්ධ සවිතානාරච්චි මහත්මයා ගැන කියන්න ඕන වචනයක් බුද්ධ සවිතානාරච්චි මහත්මයා ඉතාම ක්‍රමානුකූලව පෙරවන්නා ක්‍රියා තියෙනවා අපේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයාගේ මේ පොතේ ආනෝ ටයිබ නදියස් මත ඉතාලි සැරසර එතුමා උපතින්ම මහා ආචාර්යවරු දැන් බොහෝ විට ඔබ දකිනු නම් රූපවාහිනී දැරසටහන් රූපවාහිනී නාට්‍ය බොහෝ තැන්වල ඉන්නේ ආචාර්යවරුෙක් හැටියට මම විශේෂයෙන්ම කියන්න ඕන අපි ස්විස් ගෞතම චිත්‍රපට හැදුවාම සිද්ධාර්ථ ගෞතම චිත්‍රපට හැදුවාම සිද්ධාර්ථ කුමාරයාට උගන්වන ආචාර්ය බවට පත්ුනේ එතුමා එනිසා කොච්චර පෙරම්පුරාගෙන උගන්වීමට ආපු කෙනෙක් අද ඉතාම ගක්ත ලෙස මේ පොතේ ඉදිරිපත් කළා මට ඉතාම මේක සතුටුදායක කතාවක් ඊගාට මම මගේ කතාවට එලෙමන්ට් පෙරාතුව අපි මේ සියලු දෙනාම මෙතනට එක්රස් කළ ශාන්ත වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ගැන ඉතාම හොඳින් වචනයක් කියන්න ඕනේ තව එකක් කියන්න ඕනේ මේ අද උපන්දිනය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාගෙන් හෙට උපන්දිනය සුනිල් සරත් පෙරේරා මහත්මයාගෙන් ඉතින් කවුරුවත් ඇහුවේ නැහැ මා ගැන මම තමයි මේ සභාවේ ඉඳාම වැඩි මහල් එක්කන අවුරුදු 96යි මාස 2යි දවස් 3යි ඉතින් මට විශේෂ අවස්ථාවක් පේනවා මේ ඇයට සුපතන් නැගේ ඊගොට මම විශේෂයෙන් කියන්න ඕන අපේ මේ ප්‍රධාන චරිතය ගැන තව මේ ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයාගේ ගතියක් තියෙනවා දැන් යමෙකු බලාපොරොත්තු නොවූ අලුත් දෙයක සිත යොමු කරන්නට එතුමාගේ කෘති හැම විටම ප්‍රයෝජනවත් වෙනවා අද දවසේ උදත් වත් මා හිතුවේ නෑ මේ විදියට නවීනත්වයකින් යුක්තව අර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට උපහාරයක් සපයන අවස්ථාවක් මේ කටයුතු අතර සකස් කරයි කියලා එතුමා ඒ විදිහට කළා. ඒ නිසා එතුමා ගැන වචනයක් කියන්න ඕන. ඉතින් සර් මම කියන්න කැමති තවත් හෙට්ටිආරච්චි කෙනෙක් කියන මහාචාර්ය ඩී හෙට්ටිආරච්චි ඉන්නේ අහලත් තමයි මහාචාර්ය ඩී හෙට්ටිආරච්චි මහත්තයා මේ පඬිතයන්ගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන කෙනාට ගෞරව කරනවා. එයා අහන්නේ මොකද්ද? සසර විය ભેදය මොකද්ද තේරුම? මං සූදානම් වෙලා ගියේ. නමුත් මගේ ඇහුවේ නැහැ. නමුත් බොහෝ දෙනාගෙන් අහන ප්‍රශ්නේ තමයි සසර විය ભેදය. ඔබතුමාලට කියන්නේ නැහැ කිසි. සසර විය ભેදය. ඉතින් හිනහා වෙලා පිළිතුරු දෙනවා. සංසාර නැමැති ව්‍යාධියට බෙහෙත සුවාගත්තා කියලා බුදුහාමුදුරුවෝ ඒක තමයි සසර විය ભેදය. දැන් මේ වෛද්‍යවරයා ඒ බුදුහාමුදුරුවන් විතර මේ සසර ව්‍යාධි සියල්ලටම බෙහෙතක් සොයා නොගත්තට අද සමාජයේ කෙරෙහි බලපාන විවිධාකාරයේ ප්‍රශ්න නිරාකරණය පිළිබඳ බෙහෙතක් හොයාගෙන සමාජ විය ભેදය කියන ගෞරවයට සුසු කෙනෙක්. එතුමාගේ තව ගතියක් තියෙනවා. පෞද්ගලික මට්ටමේ කතා බහ කරනකොට ඉතා සරල වචන වැඩි කතා බහක් නැහැ. ඉතාම දීර්ඝ සාකච්ඡාවල යෙදෙමින් වචන අපට යවන කෙනෙක්. මේක පුදුම ගතියක් කියලා මට හිතෙනවා. ඒ වෙනුවට පොතපත ලියනවා. මේකට මට තරහ නිදර්ශනයක් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ලේකෙක් මැතිව්ගේ බටහිර රටවල හිටියා සමසෙට් මොම් කියලා. මේ සමසෙට් මොම් මෑත ඉතිහාසයේ ඉතාම ශ්‍රේෂ්ඨතම ලේඛකයෙක් වුණේ ඔහු විශාල කෙටිකතා සම්භාරයක් කළා නාට්‍ය සමූහයක් කළා
එක කාලෙක එයා ගෙනාට දෙකක් හෝ තුනක් ලන්ඩන් නගරේ පවත්වන තරමයි. ඉදට නවකතා ලිව්වා. මේ සියල්ලටම හේතුනේ මොකද? ඌට පෞද්ගලික සාකච්ඡා බෑ. හේතුව අපේ දුර්වංශයන් දෙයියන්ගේ පිටින් මේ අපේ වෛද්‍යතුමාට ඒ හේතුව නෑ. එයා ගොතයි. ගොතයි කියන්නේ ගොතනවා නෙමෙයි ගොත ගහනවා. ඒ ගොත ගහන නිසා එයාට ලැජ්ජයි කවුරුවත් එක්ක කතා කරන්න. ඒ නිසා මුළු ලෝකයත් එක්ක සදාකාලිකව කතා කරන්න එයා පොත් ලිව්වා. ඒ වගේ අපේ වෛද්‍යතුමාට තුන්වන් සරණ දෙවියන්ගේ පිටින් එහෙම ප්‍රශ්නයක් නැතත් කරන කතා බහ අඩු කළා පොතපත් බහුලව ලියනවා. පොතපත් බහුලව ලියන්නේ මිනිසුන්ගේ සිත් සතන් අවශ්‍යන විදිහේ අදහස් සමූහයක් ඉදිරිපත් කරනවා. අපි පවා ඇතැම් විට අත පොවන්නේ නැති ජන ප්‍රශ්න වලට සමාජික අර්බුද වලට මිනිසුන් තුළ පවත්න විද්‍යාකාරයේ ආතති වලට පිළිතුරු දෙන පොත් පිළිතුරු ලිපි ලේඛන එතුමා ලියලා තියෙනවා. ඒ නිසා එතුමා විසින් අද ඉදිරිපත් කරන ග්‍රන්ථ කිත්වයක් පාඨකයන්ගේ මනසෙහි නව චින්තනයක් ඇති කරමින් ඔවුන්ට හිතන්ට යෙදෙන ග්‍රන්ථ සමූහයක් ග්‍රන්ථ කණ්ඩායමක්. මේ කාලයේ හේතු කොටගෙන මට විශේෂයෙන් එතුමා දන්නවා කාලයේ හේතු කොටගෙන මම ඉතා සැකවින් මගේ අදහස් කිහිපයක් කියන්න යනවා මේ පොත්වලින් කිහිපයක් ගැන. ඒ කියනකොට මට පළමුවෙන්ම මේ බුද්ධදාස විතානච්චි මහත්මයා විතානාරච්චි මහත්මයා කිව් ආනෝ ටයිබෝ නදී ඇසබට ඉතාලි සැරසර කියන පුතරයි හිටියමු සංචාරක ව්‍යාපාරක. මම පුරුද්දක් වශයෙන් බොහෝ සංචාරක ලිපි ලේඛන කියවන පරිණි පුතපතල් පාලිය වෙනවා. ඊකට අපේ මේ රටේ ලේඛකයන් විසින් වන්දනා මානවල ගිහිල්ලා බුරුමාදී ප්‍රදේශවලට ගිහිල්ලා ලියපු සංචාර පොත්පත් මට බාර දීලා තියෙනවා. ඒවා දොරටු වැඩි මිස් වලටත් මම සහභාගී වෙලා තියෙනවා. නමුත් මේ පොත ඊට හැම එකකටම වඩා වෙනවා. හේතුව ඇයි? එතුමා නියම සංචාරකෙකු වශයෙන් මේ කාර්යයට එකතු වුණා. ඒ කතාව පිරිමත් කෑමට කියන්න ඉස්සෙල් මම කියන්න ඕන. බොහෝ දෙනා දන්නේ නැහැ ලෝක ඉතිහාසයේ වෙනස් කළේ සංස්කෘතික විප්ලව ඇති කළේ මිනිසුන් තුළ ජගත් බලමණ්ඩලයක් කියන හැඟීම ඇති කළේ බොහෝ විට මහා සංචාරකයෝ. ඔබ දන්නවා මේ අප කවුරුත් අස ඇති මාකෝ පෝලෝ ගැන දන්නවා ඇති. මාකෝ පෝලෝ 1254 හිටියේ. මාකෝ පෝලෝ තමයි අපරදිග ලෝකයේ කවදාත් දැන සිටි මහා චීන දේශය ගැන බටහිරට ගියාද? නමුත් ඔහු ගියේ පයින්. හුඟක් හරිය පයින් සංචාරය කළා. සංචාරය කළා චීන සංස්කෘතිය පිළිබඳව අපරදිග ලෝකයට කරුණු කියා දුන්නා. අපරදිග ලෝකයෙන් ප්‍රයෝජන ගත්තා. අපරදිග ලෝකය කොච්චර ප්‍රයෝජන ගත්තද කියතොත් ඒ කාලේ හිටි චීන අධිරාජ්‍යයෙක් එයාට ප්‍රාදේශික ආණ්ඩුකාරකමක් පාදුණු. පිළිවෙලලා එයා පිළිසිදු හොරකම් කළා. මේ චීන සංස්කෘතියෙන් කඩදාසි බටහිරට ගෙනිච්චා, මුද්‍රණක මේ බටහිරට ගෙනිච්චා, ඒ ආදි දේවල් කළා. ලංකාවටත් ආවා. නමුත් පුදුමේ තියෙන්නේ ලංකාවයි චීනයයි කාලාන්තරයක් වෙයි සම්බන්ධ වුණාට මාකෝ පෝලෝ වගේ මුද්‍රණ ශිල්පය චීනයෙන් ගන්න අපි පුරුදුනේ නැහැ. ඒ නිසා එයා හොඳ සංචාරකයෙක්. ලංකාවට ඇවිල්ලා එයා රජුරු හම්බෙන්න ගිහින් තියෙනවා. එයාම රජුරුව පෙන්වලු අල්ලක් විතර රතු කැටයක්. මෙයාට හිතුණාලු ඒක ගන්න. නමුත් එයා ඉඳලා නැහැ. කොහොම හරි සංචාරකයෝ ඉතාම ශ්‍රේෂ්ඨ වශයෙන් සංස්කෘතික විප්ලවයක් ඇති කළ අය ඉතාම හොඳ සංචාරකයෝ. ඊගාට ඉබ්න් බටූතා ලංකාවේ රොබර්ට් නොක්ස් නිදර්ශන වශයෙන් කියත ලංකාවේ රොබර්ට් නොක්ස් ලංකාව පිළිබඳ හැඟීම අප්‍රදිගට දුන්නා. වෙන එකක් තබා ලංකා ඉතිහාසයේ ඉතා වටිනා මෙහෙයක් යයිතු කරා. අපිට ක්‍රිස්තු පූර්ව 2 ඉඳ පමණ ඉඳන් විද්‍යාකාරයේ ශිලා ලේඛනවල ලියාපු වැකි තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ ඒක උච්චාරණය කරන ආකාරය. ප්‍රථම වරට රොබර්ට් නොක්ස් තමන්ගේ ඉතිහාස පුතේ ලිව්වා මිනිස්සු උච්චාරණය කරන හන මං කොඤ්ඤං උඹ යඤ්ඤං ආදි වශයෙන් වචන. නමුත් ඒ කවදාවත් අපේ මිනිස්සුන්ගේ කටවචන ඒ සමකාලීන කටවචන ලිව් සංචාරකයෙක් නෑ.
ඒ සංචාරකයා අපේ රට ප්‍රශංසා කළේ අපේ රට ඉන්නත් අකමැති කෙනෙක්. ඒ නිසා අපේ රට කළ සංකේ ප්‍රශංසා විතා වටිනවා. අන්තිමේදී ඕලියු පොත අනුසාරයෙන් ඩැනියල් ඩෙෆෝ කියන ලේඛකයා මේ රොබින්සන් ක්‍රුසෝ කියන කතාවක් කළා. රොබර්ට් නොක්ගේ චරිතය අස්සේ. දැන් මෙතුමාගේ පොත ගැන බලමු. මෙතුමාගේ පොතේ තියෙන ප්‍රධානම දේ තමයි සංචාරයේ උදෙසා පූර්ණ වශයෙන් කරන ලද ප්‍රථම හැඩගැස්සීම. කළ යුතු දේවල්, ගෙන යා යුතු දේවල්, උගෙන ගත යුතු දේවල් ආදී සියලු දේම යන තැන්වල ඉතිහාසය ආදී දේ කල්ැතු ඔක්කොම ක්‍රමානුකූලව සකස් කරගත්තා. සිය භාර්යාවත් සිය දියණියත් සමග ගමන් කරමින් ඒ සියලු දිනාටම මේ සංචාරයේ පූර්ණ ආස්වාදය ලබා ගන්නා හේත ලබා ගන්නා පිණිස පෙරහුරුවක් කළා. මේ ස්ථාන සියල්ල හොඳට පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා. අන්න ඒකයි සාමාන්‍ය මේ පොත සාමාන්‍ය සංචාරක ග්‍රන්ථයක්ට වඩා සිංහලෙන් ලියවිච්ච බොහෝ සංචාරක පොතකට වඩා පෙරමුණක් ගන්නා කෘතියක් බවට පත් වෙනවා. ඒක එසේම එතුමා සිය ග්‍රන්ථයේ අපේ විද්‍යානාච මහත්මයා කියපරි ඒ තමයන් රටවල මිනිසුන්ගේ හොඳ යහපත් ගතිගුණ සඳහන් කළා තියෙනවා. ආරම්භයේදී එතුමා කියන එතුමන්ගේ ගමන් බිමන් බාර රියදුරෙක් ඉන්නවා කියලා. මේ රියදුරා මෙතුමා අවශ්‍ය හෝටලෙට ගෙනවා. නමුත් පසුවදා එළි වෙන තෙක්ම එයා එතන හිටියා. මෙතුමා කියන විශේෂ ගෙවීමක් බලාපොරොත්තු වෙන ඕනන්ත කියලා ඇහුවම නෑ ඕන්නෑ මේක මගේ රාජකාරී කොටසක් කියලා මුළු රැයක් ඉඳලා තියෙනවා. එයාදී ගුණ එයාදී සම්භාව්‍ය චරිත ලක්ෂණ ලබා ගැනීමේ දක්ෂතාව තමයි හොඳ සංචාරකගේ ලක්ෂණ. මේ හිටි නව කවි ගැන මම කියන්න ඕන දෙයක්. මේ ග්‍රන්ථයට විශිෂ්ට ප්‍රස්තාවනාවක් සපුලා තිනවා ප්‍රවීණ විමාන ශිල්පී සුනිල් සරත් ප්‍රියදා මහතා විසින්. ඒකත් මේ ග්‍රන්ථයට ඉතාම හොඳ උපහාරයක් ඒ ග්‍රන්ථයේ තියෙනවා. නමුත් මේ ග්‍රන්ථය මම අතිශයින් අගය කරන්න හේතුවක් තියෙනවා. බොහෝ දෙනා කවි ලියනවා. අද කවිය කිව්වහම ඉතා බහුල වශයෙන් ලියවෙනවා. නමුත් මෙතන එක්තරා මානසික ප්‍රශ්නයක් මුල් කොටගෙන අමුතු බැල්මකින් ලෝ බලමින් ලියු කවි පෙළක්. සතුන්ගේ හැඟීම්, පක්ෂීන්, සිව්පා සතුන්, පක්ෂීන්, ජලජ ගොඩමිවසන සතුන් හිතන මතන හැටි ඔවුන් යම් යම් දේ කරනකොට ඒකේ අන්තර්ගතය පිළිබඳව තමන් දක්න ආකාරයෙන් ඔවුන්ගේ ජීවිතවලට ඇතුළු වෙලා ඔවුන්ගේ ජීවිතය පිළිබඳවත් මේ කවි ලියලා තියෙනවා. ඒකයි ඉතාම වටින්. මේ කවි සම්ප්‍රදාය ඉතාම සම්භාවනීය කවි සම්ප්‍රදායක්. මේ සතුන් මුල් කොටගත් පොතපත ලිවීම පෙරදිග විශේෂයෙන්ම අපේ ඉන්දියාවේ ප්‍රධාන සාහිත්‍යංගයක්. ඔබ දන්නවා පංචතන්ත්‍රය. පංචතන්ත්‍රය කියන එකේ සතුන් කතා බහ කරන හැටි, සතුන්ගේ කටි, සතුන්ගේ ක්‍රියාවලි ආදී ඉතා මුල් තැන් දීලා ලියවිච්ච දෙයක්. නමුත් ඒ සම්භාවනීය ඉන්දියානු සාහිත්‍යවත් නැහැ සතුන්ගේ චින්තනය කවියට නගාපු තැන. ඒ තියෙන්නේ ගද්දයෙන් පමණයි. ඇතැම් වෙලාවට ඔබ බොහෝ දෙනා දන්නාවුවද සතුන් පිළිබඳව, සතුන්ගේ කතාබහ පිළිබඳව ජාතක කතාත් තියෙනවා. මම සැකෙමින් එකක් කියන්න. ඒක ජාතක කතාවකදී බෝධිසත්වයන් වහන්සේ උපදිනවා ධීවර ගම්මානයේ. එතුමාට හැකි සතුන්ගේ වස තේරුම් ගන්න. එතුමා ගම්නකේදී ඉන්නකොට එතුමාට පේනවා මහා මාළුවේ දඟලනවා කොට දාලා. එතන කිට්ටුව ගිනිමැලයක් දාලා. මේ ගිනිමැලේ අදහසල ධීවරයෝ තව නොබෝ වෙලාවකින් අරයා බබකි මේ මොනක්ද පුරුෂා ගන්න. පුරුෂාණු දාලා තියෙනවා. ඉතින් අර මහා මාළුව අඬනවා. මේක තේරෙන බෝධිසත්වයන්. බුද්ධත්වය අහනවා ඇයි ඔය අඬන්නේ? මූදේ ඉඳලා ගොඩ බිම දැම්මට නෑ නෑ ඒකට නෙමෙයි. එහෙනම් අඬන්නේ මේ තවටියකින් මෙවින් සොයා පුරුෂ වෙනවටද? ඒකටත් නෙමෙයි. එහෙනම් මේ හුස්ම ගන්න බැරුවට නෑ නෑ නෑ. එහෙනම් මොකක්ද හේතුව? මම මේ මිනිසුන්ට අහු වෙනකොට මම හිතියේ මගේ පෙම්වතියත් එක්ක. දැන් ගොඩට මං ආවයි මගේ පෙම්වතිය වෙන එක්කෙනෙක් එක්ක ආවි.
ඒක අය අඬන්නේ බලන්න කොච්චර සංවේදී ලෙස සත්ත්ව ජීවිතය දැක්කද මේ පොතත් ඒ විදියට නමුත් අපේ අපේ මේ කාව්‍ය සම්ප්‍රදායට ඉතා සරලවද මේක දිනුනද ඒක ඉතාම හොඳ එකතුවක් මොකද අපේ ජන සංස්කෘතියේ තම තරම් කවි වර්ග ඇති සංස්කෘතිය ඇති කර මැනේ රසුනි බලන්න කවි වර්ග කල් කවි තියෙන ගැල් කවි තියෙන පන් කවි තියෙන ඊගාට නෙළුම් කවි තියෙන ආචාර්ය අබ්ලිස් මහත්මයා රූපවේදියා කියලා තියෙනවා එක්තරා ගම්මානක ඉන්නවලු අම්මලා ඒගොල්ලෝ බත ලිපේ ඉඳනකල් කවියක් කියනවා කවුරුත් මේක දැනගෙන හිටියේ නැහැ අපි කවි කියන જાතියක් හොඳට ආධ්‍යාත්මයේ අදහස් ප්‍රකාශන කාව්‍ය අපේ නැලවිලි ගීත ඉතාම කමනීයයි මෙතුමා ඒ පැරණි සම්ප්‍රදායට අනුව දැනුවත් හෝ නැනුවත් අපේ ඒ අසාමාන්‍ය චින්තනයක් කවියට නගලා මේ පොත හරික සතියේ ඒක ඉතාම හොඳ නිර්මාණයක් ඇතිව මා දකින්න ඊකට ඉතිහාසව වචනයක් කියන්න පෙර ආතු මං කියනවා අපේ ඒ ජන කවියාර බලමු මේ සාමාන්‍ය දරුණැලවිල්ල කොහොමද තියෙනවා ඉතාම ජනප්‍රිය එකක් අතට වෙරළු අයින්දගෙන ඉනට පලා වෙලාගෙන මරටම දර කඩාගෙන ඒ අම්මා විවසකින් කවුදෝක විවේචනය කළ බැලුවේ අම්මාගේ එකටක මොනවද තියෙන්නේ වෙරළු අතට වෙරළු කඩාගෙන ඉගාට ඉනට පලා නෙලාගෙන මේ තියෙන පලා මරටම දර කඩාගෙන අත් දෙකේම ඉඩක් නැහැ ඒ අම්මා විගසකනේ හිතේ තියෙන ටික්මන් දරුවා වෙත යන දරු ආදරය කොච්චර ලස්සන ගියපු ගම් ගැවියද අපි සරලව ඕක ඕකන හිතන්නේ නැතුව හිතන්නේ නැතුව ඒවායේ අන්තර්ගත අර ජන චින්තනය ජන ආස්වාදය අපි සලකන්නේ ඒ වගේම මේ හිටි නව කවි කියන එක මම කැමති නියම කරන්න දරුවන් විසින් අනිවාර්යයෙන්ම විග්‍රහ කළ ඉගෙන ගත යුතු කවි පන්ති සාහිත්‍යය කියලා එක කවියක් පමණක් මම කියවන්න කැමති මියදුණු රසකට පිහිටවන පණ කලකදී අති හොකිලි කොළපැහැයෙන් පිරුණු සුරුහිස් ඉපල් වන ලෙස පෙදෙසක් කරුණු හැද ඉඩ තියේ අතු විති අත රද ඉරුණු අමතක කරනු කෙලෙසද මේ ගස මැරුණු ආවත් නැතත් යලි මෙහි දළු ලන දවස නෑ ඉවතට යොමන්නේ ඔය ඔබ හා දෙන දෙඇස මේතුරු සැකිල්ලට හැඩ පණ දෙනු පිණිස ආයෙත් ඇවිත් යන්නම් සියටුන් විලස කොච්චර ලස්සන කවියක්ද ඉතල් වෙච්ච කවිය ගහකට කියපු කවියක් ඒ විදිහේ කවි සම්භාරයක් තියෙනවා මට මේ කියනවටත් මතක් වෙනවා ශ්‍රී මාත්මයන් ජපානයේ හයිකු ගී ඒ හයිකු කියන ගී වර්ගය ඉතාම සරල චින්තනයක් පිළිබඳව වචන කීපයෙන් හැඟීම් දනවන කතාවක් ඒ විදිහට වචන කීපයකින් ඉතාම දැඩි හැඟීමක් දනවන කවි සමූහයක් මේකේ තියෙනවා ඊගාට තව එකක් කරුණු එකක් තියෙනවා එතුමා මේ කවි සියල්ලෙම අද ලෝකයේ ප්‍රථම ප්‍රශ්නය වෙන කර්ම සම්පූර්ණේ මුළු මහත් කෝටි 722ක් ඉන්න ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නේ ඉතිරි යොමු කරන පරිසර දූෂණය